皆さんこんにちは。お元気ですか？おもどやらて。あだまにビデオキンキラデニアに、ママ、ジャパンにアスクルのキャムゲン。いってメティーに、ラーメン。ジャパニーズウォリンアピキアにラーメンキラ。エキャビラ、ノードルセカ。エキ、ノードルス、ウォルタアマカラヴェ、フォトエキティーニミディアタ、ソープエカティーナエキャビラ。エタパセ、ノリキラキノアピ。මුහුදු පාසි වර්ගයකට ඒක අඩංගු වෙලා තියෙනවා ඊට පස්සේ සම්හාර රාමෙන් වල තම්බපු විතරයක් තියෙනවා ඊට අමතරව පොක් කැලක් වගේ ඒ වගේ එක එක රාමෙන් වර්ගවල අනුව වෙනස් වෙනවා ඉතින් මේ තියෙන්නේ රාමෙන් එක වර්ගයක් තව තව රාමෙන් වර්ග තියෙනවා ඇඹලට හොරු රාමෙන් ඊට පස්සේ මිරිස් වැඩි රාමෙන් ස්පයිසි රාමෙන් කියලා කියනවා තවත් එකක් තියෙනවා රස්න කාලෙට මෙයාලා හදනවා කූල් රාමෙන් ඒ කියන්නේ ඒක කූල් පිටින් තමයි කන්නේ සාමාන්‍ය රාමෙන් මේ සුප් එකක් එන එක එන රාමෙන් සාමාන්‍ය රස්න පිටින් තමයි එන්නේ ඒක කෑවහම රස සීතල කාලෙට එහෙම හොඳයි ඇඟ වෝම් වෙනවා ඉතින් ඒ විදිහට තමයි මෙයාලා එක එක විදිහට රාමෙන් හදලා තියෙන්නේ ඊට පස්සේ රාමෙන් එක අපිට ගන්න පුළුවන් රාමෙන් සෙට් එක කියලා කියනවා රාමෙන් සෙට් එක ඒකට අඩංගු වෙනවා රාමෙන් ඊට පස්සේ ගියෝසා මං ඊළඟ කෑම එකට ඒක හඳුන්වලා දෙනවා ගියෝසා කියලා අපි ඩම්ප්ලින්ස් කියලා කියන ඉංග්‍රීසි වලින් ඊට පස්සේ පොඩි රයිස් බෝල් එකක් කියනවා ඒක ෆ්‍රයිඩ් රයිස් වෙන්න පුළුවන් නැත්නම් නිකන් රයිස් වෙන්න පුළුවන් රයිස් එක ජපාන් වල හරිම රසයි ඒක නිකන් කන්න පුළුවන් ලංකාවේ වගේ නෙමෙයි एक निकम पुड़न वगे एक ऐलीला तीन निकम उन्नत खाने पुना एक ऐला राइस का इन्हें इंक्लूड कराने एक एक सेट वाला टाइम हुए एक एक कैम वर्ग इन्हों सामान्य से एक अटा कैम वर्ग तुना वगे तम आड़न हुए इतने में तुना में खाना वाला बड़ा बड़े निवेला तीन उन मौके इच्छा कर बाढ़ के लिए ना मैं ओपो में ही मैं खाना हमारे बुढ़ाप खाने के लिए बोलना प्रश्न है इधर इलाके के तमा මේ ගියෝසා ඉස්සලා මම කිව්වා ඒක ඩම්ප්ලින්ස් කියලා ඉංග්‍රීසි වලින්. ඔයාලටත් දැන් ලංකාවේ ජපනිස් රෙස්ටුරන්ට් වලින් ඒව කන්න පුළුවන්. ඊට අමතරව චයිනීස් රෙස්ටුරන්ට් වලත් ඒව තියෙනවා. ඩම්ප්ලින්ස් චීනියක් කනවා, ජපනිස් අයත් කනවා. ඊට අමතරව නේපාල් අයත් කනවා. තව රටවල් වල කනවා. ඉතින් මේ කෑම ඩම්ප්ලින්ස් කියන එක තම්බලා කන්නත් පුළුවන්. ස්ටීම් ඩම්ප්ලින්ස් කියලා ඩම්ප්ලින්ස් හදා ගන්න පුළුවන් මම ආසම කෑම තමයි ඩම්ප්ලින්ස් ඒවා හරිම රසයි ඒ ඩම්ප්ලින්ස් ජපනිස් රෙස්ටුරන්ට් එකට ගියාම ඩම්ප්ලින්ස් එක අපිට සෝයා සෝස් හම්බ වෙනවා ඊට අමතරව තව විනාකිරි රස ඇති සෝස් දෙකක් හම්බ වෙනවා ඒ තුන මික්ස් කරලා ඔබලා තමයි කන්නේ එතකොට හරිම රසයි ඔයාලා ජපාන් වල ඉන්නවනම් මේක try කරලා බලන්න ඊට අමතර මේ ලංකාවේ ජර්මනිස් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඩම්ප්ලින්ස් try කරලා බලන්න. හැබැයි තව දෙයක් කියන්න ඕනි. මට තාම ජපනිස් රස්සටම ලංකාවේ රෙස්ටුරන්ට් එකක් හම්බුන්නේ නැහැ. ඔයාලා දන්නවනම් පල්ලෙහා කමෙන්ට් එකට මට mention කරලා කියන්න මොන රෙස්ටුරන්ට් එකද හොඳ කියලා. හරි. ඊළඟ එක තමයි සුෂි කියලා කියනවා. අමු මාළු කියන්නේ අන්න ඒක තමයි සුෂි කියන්නේ. ඉතින් මේ අමු මාළු ඇඟට විස නැහැ. මාළු කෑල්ලක් ගත්තාම හැම කෑල්ලම අමුෙන් කන්නේ. එයාලා කන කෑල්ලක් තියෙනවා අමු. ඉතින් මේ සුෂි කියන එක චූටි බක් කැටයකට තමයි හදලා ඉන්නේ. සමහරට නිකන් තියෙන මාළුත් තියෙනවා. ඉතින් මේ සුෂි කියන එක ඉස්ලාම් කනකොට අමාරුයි කන්න. ඒ වුණාට ඉස්ලාම කෑවට පස්සේ try කරාට පස්සේ දෙවෙනි පාරක් කන්න හිතනවා මාරම රසක්. एक अमुतु रसा के अमुतु अद्धा सुशिकांड पुलवा सोस एक सोया सोस सोया सोस सोया सोस एक खंड तीन वाला जपान वाला तीन वाला लंका तीन सुशी ट्राई कर वाला हरिम रसा ये वागे में अंगटा कुना इट अमत मे सुशी के वा एक एक वारक तीन वो अमु मालू की लखी हुआ मे की सो ट्राई कर इसलिए मम की बात कैटे उड़े दाल इतनी मे इस बेदला बात कैटे उड़े दाल अम्मान मतरा मे वाके एक एक रसट सुशी हदन तीन इलाट तम मेन मे उगी अभी राइस केक इतनी मे उगी
ඔතලා තියෙන්නේ නොරි කියනවා ජපනීස් වලින් මුහුදු පාසි ඒකෙත් එක එක රස අණුව තම හදන්නේ බත් එක ඇතුළට මාළු දානවා ඊට පස්සේ චිකන් පෝක් බීෆ් ඒ වගේ එක එක රස අණුව හදනවා මේක තම ජපෑන් වල තියෙන අඩුම කෑම වර්ගයෙන් එකක් තමයි මේ ඔනිගිරි කියන්නේ මම වුණත් කැම්පස් යන පාරක් වුණාම ඉක්මන උදේම නැගිට කන්න වෙලාවක් නැත්තම් කඩේට ගිහිලා ඔනිගිරි එකක් කකා තමයි යන්නේ ඉතින් බිසි ලයිෆ් එකට මේක හොඳ කෑමක් කියලා මම හිතනවා ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම එච්චර ආස කරන්නේ කැම වර්ග කිහිපයක් මුලින්ම මම පෙන්නන්නේ මේ නත්තෝ කියන වර්ගය නත්තෝ කියන්නේ සාමාන්‍යයෙන් ජපෑන් වල කියන හැටියට මේක හදන්නේ බීන්ස් වලින් මේකේ අප්පිරිය ගතියක් එනවා මොකද මේක කොහොල්ලේ වගේ ඇදෙනවා ඉතින් අර කනකොට චුට්ට අප්පිරිය ගතියක් එනවා රසක් නැහැ හැබැයි මේක ඊටාම ගුණදායක ආහාරයක් කියලා යාලා කියනවා ගොඩක් පයිසෙන් කට්ටිය මේ නත්තෝ කියන ආහාරය රෙස්ටුරන්ට් වලට ගියාම ගන්නවා ඊට අමතරව ගෙදරත් කනවා ඉතින් ඔයාලා ට්‍රයි කරන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න ජපෑන් වල ඉන්න අය ලංකාවේ තියෙනවා ට්‍රයි කරන්න සමහරවිට රස වෙන්නත් පුළුවන් ඒත් මම ආසනේ එක කෑමට ඊට පස්සේ තමයි මේ ඔමුරයිස් කියන එක ඒක ජපනිස් වලින් කියන්නේ ඔමුරයිස් කියලා ඔම්ලට් රයිස් කියන එක තමයි අයලා ඔමුරයිස් කියන්නේ ඉතින් මේකෙත් බත් එකට යාලා ගොඩක් කෙචප් දාලා තියෙනවා ඒ නිසා ඒක ගොඩක් අර සෝස් එක වැඩි ඒ නිසා මම ඒකට වැඩි කැමති නෑ ඒකට කැමති අය ඇති ඒ රස කෙචප් රස වැඩි නිසා මට ඒක කන්න ගොඩක් අමාරුයි ගොඩක් බඩගින්න ඉන්න කෙනෙක්ට ඒක කන්න පොඩ්ඩක් අමාරුයි මොකද අර ලුණු ගතිය කෙචප් වල සෝස් ගතිය ගොඩක් ඇඟට දාගත්තහම ගොඩක් අමාරු වෙනවා ඒ නිසා තමයි ඒක එච්චර මම රෙකමන්ඩ් කරන්නේ නැහැ හැබැයි ආසාවක් ඇති මගේ පෞද්ගලික මතය අනුව මට ඒක රස නැහැ ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට මම ජපනීස් කෑම ගැන කියලා දුන්නා මම ආස කරන හා ආස නොකරන කෑම ගැන ඔයාලත් ජපනීස් රෙස්ටුරන්ට් එකට ගිහින් මම මේ කිව්ව කෑම ට්‍රයි කරලා බලන්න ඊට අමතරව මම කලින් කිව්වා වගේ ලංකාවේ තියෙනවා හොඳ ජපනීස් රෙස්ටුරන්ට් එකක් මට මෙන්ෂන් කරලා කමෙන්ට් කරන්න යටින් ඒ වගේම ජපාන ගැන මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් කමෙන්ට් කරලා අහන්න ඊට අමතරව අලුත් අලුත් වීඩියෝස් දැක ගන්න ඕන නම් එකක් කමෙන්ට් කරන්න මම ඒව බලලා අලුත් වීඩියෝස් දාන්න මේ වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා මම මේ වගේම ජපනීස් වලින් කියලා දෙන්නම් कोनो वीडियो यो करता इन्हें बोलता हूँ वोश तक उधर साइ चैनल तोड़ के मुझे वोश करने का इशारा मत आने बाय बाय